හැලෝ එවරිවන්, ඔන්නඉතින් අද මංවාලව එක්කන් යන්න දන්නේ ගම්පා දිස්ත්‍රික්කයේ තිබෙන තවත් අති සුවිශේෂී දේවස්ථානයකට. ඒ තමයි ඉන්දිකොල්ල සාන්ත ජූට් තදවස් මුනිතුමාගේ දේවස්ථානය. එහෙනම් ඉතින් අපි වෙනද වගේම මෙම දේවස්ථානෙත් රසබර ඉතිහාස කතාව සොයාගෙන යමු. Welcome my travel party YouTube channel. මෙම සිද්ධස්ථානයට මේ වන විට වසර 70ක් සම්පූර්ණ වී අවසානයි. එලෙසම සුළුතර කතෝලික පවුල් කිහිපයක විශ්වාසයකින් සෑදුණු මෙම දේවස්ථානය මුලදි පොල්ලතු මැදුරකින් පටන් ගැනනු අතර එවකට මේ සම්භාර පියතුමා වශයෙන් කටයුතු කර ගරු පිරිත් දිසානායක පියතුමාගේ මැදිහත්කමින් ඉතාලියේ සිට වැඩම කරන ලද ශුද්ධෝ ජූට් මුනිතුමාගේ ප්‍රතිමාව එම පොල්ලතු පැලෙහි තැන්පත් කළ ඇත. අදටත් මෙම ප්‍රතිමාව සියලුම වන්දනාකරුවන්ගේ ගරු බුහුමනට තැන්පත් කර ඇත. මෙම දේවස්ථානයට ඉතා දුර බැහැර සිට ජනතාව පැමිණීම නොරහසකි. එලෙසම මෙම දේවස්ථානයේ සුලභව සිදුවන ප්‍රාතිහාර්යන් වන්නේ ශරීරයේ අභ්‍යන්තර ඇති ආබාධ සුවවීම, දරු සම්පත් ලැබීම්, විදේශ ගමන් සාර්ථක වීම්, රැකිරක්ෂා ලැබීම් වැනි දේවේ. අප මතක තබා ගත යුතු කරුණ වන්නේ සෑම විටම විශ්වාසයෙන් යෙදීමයි. එදා තිබුණු මෙම පොල්ලතු පැල අද වන විට විශාල දෙවමදුරක් දක්වා ගොඩනැගී ඇත්තේ ප්‍රාතිහාර්යන් වලට මුහුණ දුන් වගේම සාන්ත ජූට් තදවුස් මුනිතුමාගේ විශ්වාසය අත්දැකපු ජනතාවගේ උපකාර මැදිනි. සාන්ත ජෝට් තදවුස් මුනිතුමාට කැපකර තිබෙන දිනය වන්නේ බ්‍රහස්පතින්දා දිනයක් වන අතර එදින මෙම දේවස්ථානයේ ඉරුදිනට අමතර දිව්‍යයාගයන් පැවැත්වේ. එදා මෙදාතුර කතෝලිකයන්ගේ මෙන්ම අනාගමිකයන්ගේද දැඩි ලෙස විශ්වාසයට පාත්‍ර වූ දේවස්ථානයක් තමයි මේ ඉදිකොල්ල දේවස්ථානය. මෙම දේවස්ථානයට අදාළව නිල වෙබ් අඩවියක්ද මෙම දේවස්ථානය විසින් පවත්වගෙන යනවා. ඒකත් මෙම දේවස්ථානයේ තියෙන සුවිශේෂී පදනමක්. ඉතින් මං ඕගොල්ලොන්ට වෙනදා වගේම සාන්ත ජූට් තදවුස් මුනිතුමා වෙනුවෙන් කැප කරපු ප්‍රාතිහාර්යාත්මක සුවිශේෂී යදුමක් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එහෙනම් ඒකත් අමතක නොකරම බලන්න කියලා යාළුවෝ හැමෝගෙම මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ යදුම විශ්වාසයෙන් උච්චාරණය කරන්න. එවිට ඔබට ඔබගේ ජීවිතයේ ප්‍රාතිහාරාත්මක දේවල් වලට මුහුණ දීමේ හැකියාවක් ඇති වෙයි. මම හැම විටම හැම වීඩියෝ එකේදීම කියන්නේ මේ හැම දෙයක්ම විශ්වාසයෙන් යදින්න. එවිට සාන්ත ජෝට් තදවුස් මුනිතුමාගෙන් පමණක් නොවේ අන හැම සාන්තවරයකම පිහිට ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. Thanks for watching. එහෙනම් අප subscribe කරන්නත් අමතක කරන්න එපා. bell button එක හැපති තියෙන all button එක click කරන්න. එතකොට අපි video එකක් දාපු තැනින් ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා.